මෙරටවිත ලැබෙන ඉන්ධන තුග විධිමත් ආකාරයෙන් බෙදා හැරීමේ අරමුණින් QR කේත ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. මේ යටතේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පෙරවරු වැඩසටහන් කීපයක් පැවැතුණු අතර ඊයේ දිනේදී එය දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කර තිබෙනවා. එනුව දිවයිනේ ස්ථාන 20කදී වාහන 4708ක් සඳහා ඉන්ධන ලබා දීමේ අතදා බැලීම් සාර්ථක වී තිබෙනවා. ස්ථාන 25කදී පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණද ඇනෝම් ලබා නොදීම ඇනෝම් වල ප්‍රමාදයන් ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ස්ථාන 5කදී අතදා බැලීම් සිදු නොකළ අතර ඉදිරි දින දෙක තුල එම ස්ථානවලදීද QR කේත ක්‍රමය අතදා බැලීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. මෙවන විට QR කේතයේ වෙනුවෙන් වාහන 35,23,729ක් ලියාපදිංචි වී තිබෙනවා. මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක බොහෝ ඉන්ධන පෙරුම්මල් වලින් කිසිදු අපහසුතාවකින් තොරව ජනතාව ඉන්ධන ලබා ගන්නා ආකාරයද දැකගත හැකි වුණා. මේ ක්‍රමය හොඳයි. සමහර අය තෙල් අරගෙන මෙයා බලලා විකුණනවා, ඒවා කරනවා. ඉතින් ඒ ගැටලුව තමයි ඉතින් මෙතන ගොඩක්ම තියෙන ප්‍රශ්නේ අනිත් අය. ඒක නිසා මේ ක්‍රමය හොඳයි. QR කෝඩ් එක පහසුයි කියන හැටරම නේද? අසාධාරණයක් වෙන්නේ නැහැ නේ QR කෝඩ් එක තියෙන. 10,500කට වගේ හම්බෙන්නේ සමහරක් වගේ නේ. බේරි වැඩි වෙන මානසිකව තුනමාරක් සතුටට මනි. අදම ගානේ ෆුල් ටැංක් ගහගෙන දුන්නා නම් හොඳයි QR කෝඩ්. හොඳට කැප් වෙනවා නම් හොඳයි. හැබැයි අඛණ්ඩව එන්න ඕන. QR කේතයට අනුව ඉන්ධන ලබා දීම මාතර හරිස්චන්ද්‍ර ඉන්ධන පෙරමුහලේදීද සාර්ථකව සිදු කර තිබෙනවා. මෙම ක්‍රමවේදයට ලියාපදිංචි නොවූ පිරිස් ලියාපදිංචි කිරීමද මාතර තරුණ සේවා සභාවේ තරුණ තරුණයන්ගේ දායකත්වයෙන් සිදු කෙරුණා. පෝලිං වල ඉන්න අයගේ අපි චෙක් කරලා බැලුවා කොහොමද QR කෝඩ් එක රෙජිස්ටර් වෙලාද ඒ තත්ත්වය පිළිබඳව. කියන්න සතුටුයි 80%කට වැඩි ප්‍රමාණයක් ඒ පිළිබඳව දැනුවත් ඒ රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒක නිසා ඉක්මනින් මේක රෙජිස්ටර් කරගන්න අපි දැනුවත් වෙලා ඉන්න විදියට මේ QR කෝඩ් එකෙන් මේ ඩේටාබේස් එක මාත්‍යංශේ ජාලගත වීමක් වෙනවා. එතකොට සෙඩ් එකකින් එන තෙල් ප්‍රමාණය වාහන කීයකටද කොච්චර ප්‍රමාණයකට වැදුනද කියලා බලා ගන්න පුළුවන්. මම හිතන මේ සිස්ටම් එක ගොඩක් ඉස්සර සාර්ථකයි කියලා. මේ තියෙන පෝලිං තදබදේ අඩු කරලා සාමාන්‍ය විදියට හැම කෙනාටම තෙල් ගහ ගන්න පුළුවන් අවස්ථාව තමයි QR කෝඩ් එක කියන්නේ. පහුගිය දවස්වල අපි දැක්කා පෙට්‍රල් ආවම අනවශ්‍ය විදියට මිනිස්සු කෑන් වලට තමන්ගේ බයිසිකලේ හරි වාහනේ හරි පාවිච්චි කරලා තොග එක් රැස් කරනවා. නමුත් මේ QR ක්‍රමයයි ඊට පස්සේ අදාළ දිනේ වාහන අංක ක්‍රමයයි නිසා බොහෝ දුරට මම හිතනවා ඒ කටයුතු නවත්තගෙන තෙල් අවශ්‍යතාවයේ තියෙන සාමාන්‍ය සියලු දෙනාට තෙල් දෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ හදලා තියෙන්නේ කියලා. අවුලක් නැහැ ඉතින් හොඳයි ඉතින් වැඩේ. වැඩේ සාර්ථකයි වෙනද ඉතින් අර පෝලිං වල කට්ට කරලා පෝලිං පැනල ගහනවා. මේ වැඩේ සාර්ථකයි ඉතින්. වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 3-4 හෝ 5 සහිත වාහන සඳහා ඉන්ධන ලබා දීමට අද කටයුතු කරනවා. මේ අතර නීති විරෝධී ආකාරයෙන් ඉන්ධන ගබඩා කළ සැකකරුවන් 3 දෙනෙකු මාවතගම පොලිසිය අත්අඩංගුවට ගත්තා. වෙළඳසැලක පෙට්‍රල් ලීටර 9ක් සංගවා තිබේදී එහි හිමිකරු සහ සේවකයන් 2 දෙනෙකුයි මෙලෙස අත්අඩංගුවට පත් වුණේ. මේ අතර බලපත්‍ර නොමැතිව නීති විරෝධී ආකාරයෙන් පෙට්‍රල් ලීටර 100ක් ගබඩා කරගෙන සිටි තවත් පුද්ගලයෙකු මාළඳි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා.